ලංකාවේ විශාලතම නාවන්නේ සහිත වසර මිලියන දසලක්ෂ 550කට වඩා වැඩි ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති දකුණු ආසියාවේ තියෙන විශාලම රුස තිරවානා අඳුවැටිය 1991 මාර්තු මාසයේ 28 වෙනිදා මේ ජාතියට හඳුන්වලා දීලා ඒ ජාතිය වෙනුවෙන් සංරක්ෂණය කොට ආරක්ෂා කර දැමීමේ උදාර ජාතික මෙහෙවරට මේ මාසයේ 28 වෙනිදාට අවුරුදු 33ක් පිරි. ඒ 28 වෙනිදාට පිරීම නිමිති කරගෙන තමයි මේ පාසල් දරුවන් දහසක් සඳහා පෞද්ගලික ධන පරිත්‍යාගය අපේ ඊශෝ ප්‍රායතනයේ විශ්වවිද්‍යාලයේ කල සභාපති සහ කලමනාකාර අධ්‍යක්ෂක ඩොක්ටර් දයන් රාජපක්ෂ මහත්මයා මේ සඳහා පරිත්‍යාග කරන ලැබුවා. බව දකින්නේ මෙහුඟක් කාම්දුරවරු ඔක්කෝම පන්සලට ගොඩගා ගන්නයි අතා පන්සලෙන් ගමට මුකුත් අපට කරන්න බැරිද අපි එච්චර වැටිලාද උනාත්සගේ මතයට මං කැමති මිනිස්සුන්ට උදව් කරන්න ඒ වගේ උදව් කරලා බලාපොරොත්තු වෙන්න අරකයි මේක ලස්සන පරිසර කලාපයක් ඉතින් අපි උනාත්සෙට පුණ්‍යානුමෝදනා කරනවා මං හිතන්නේ අවුරුදු 30 ගණනක් මෙතෙන්ට ඇවිල්ලා මෙතන අනාගත පරපුරට ආරක්ෂා කරලා ඉතුරු කරලා තිබ්බ අපි ඒකට ගෞරව කරන්න ඕන. ඉතින් මම අද බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපි දයන් රාජපක්ෂ මහත්මයාතුළු පවුලේ සැමට මේ වගේ ගමකට ඇවිල්ලා දුප්පත් දරුවන්ට මේ වගේ පරිත්‍යාගයක් කිරීම පිළිබඳ ඉතින් දරුවන් වශයෙන් දෙමව්පියන් වශයෙන් ඕගොල්ලන්ගේ යුතුකම තමයි මේ දෙන පාසල් උපකරණ ප්‍රයෝජනයට ගැනීම ඕගොල්ලන්ගේ අනාගතය අනාගත අධ්‍යාපනය උවනොමෝ ආකාරයකින් සාර්ථක කරගන්න එක මම හිතන්නේ අධ්‍යාපනය තමයි අපිට ඉහළට යන්න තියෙන එකම මඟ. කාරණා කීපයක් සම්බන්ධයෙන් තමයි මේක ක්‍රියාත්මක කරන්න අද දින යොදාගත්තේ විශේෂයෙන් ගත්තේ ජාතික නාමලියනේ 33 වෙනි සංවස්තරය ඒ වගේම අපේ හඳුරාගේ ඉදිරියට ලැබෙන උපන්දිනේ ඒ වගේම මගේ පියාගේ අද දින 81 වෙනි ජන්මදිනේ ඉතින් ඒ කරුණු සියලු දේ හේතු කොටගෙන අපි කල්පනා කරා මේ වගේ දෙයක් කරන්න කියලා. ඉතින් අපි ඇත්තටම අපේ සමත මැද ආම්ද්‍රෝ සඳහන් කරා වගේ දැන් අපි පන්සල් වලින් උත් ගමට මොනවාරි දෙන්න ඕනේ ඒ වගේම තමයි මම හිතන පෞද්ගලික ආයතන රටේ පෞද්ගලික ආයතන සමාජ සත්කාරක වැඩසටහන් මගින් මොනවාරි දෙයක් සමාජයට මොනවාරි දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ කළ යුතුයි මොකද අපි ජාතියක් හැටියට ඉස්සරහට යන්න නම් අපි එකිනෙකාට උදව් කරගෙන උපදෙස් දීගෙන දැනුම ලබා දීලා මොනවාරි ගමනක යන්න ඕනේ කියන දේ මම විශ්වාස කරනවා. මෙතන ඉන්න දෙමව්පියන්ට දෙයක් කියන්න කැමතියි. මොකද මේ හැම දරුවෙකුටම විශේෂ හැකියාවන් තියෙනවා. ඕගොල්ලන්ගේ දරුවන් සමහර එක එක දේවල් වලට දක්ෂ ඇති. හැබැයි අපේ පාසල් පද්ධතිය ඒ දක්ෂතාවයන් හඳුනගෙන දරුවන් ඉස්සරහට ගෙනියන්න තරමට දියුණු වෙලා නැහැ. අන්න ඒක තමයි අපේ අධ්‍යාපනයේ තියෙන දුර්වලකම. මම හිතනවා මේ දේ වෙනස් වෙන්න ඕනේ කියලා. හැබැයි දෙමව්පිය හැටියට ඕගොල්ලන්ට පුළුවන් ඒ තමන්ගේ දරුවා දක්ෂතාවය තියෙන කොයි පැත්තටද අන්න ඒ පැත්තට යොමු කරලා ලොකු ගමනක් ගෙනියන්න තමන්ට ඒක දායකත්වයෙන් දක්වන්න. අවසාන වශයෙන් මේ වැඩ කටයුතු සංවිධානය කරන්න මම හිතන්නේ අපි අනුග්‍රහය දක්වාට ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ප්‍රදේශයේ ඉන්න අපේ පොලිසිය මහත්වරු ඒ වගේම අනිකුත් සියලුම නිලධාරී මහත්වරු පාසල්වල ගුරුවරුන් ඒ වගේම විදුහල්පතිවරුන් මේ සඳහා විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා මෙතන දරුවන් කැඳවලා ඒ කටයුතු කරන්න. ඉතින් ඔබ සියලු දෙනාටම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ඒ දබල දුන්න සහයෝගයට.